සුභ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින්. මම ආසිරි ප්‍රේමවර්ධන. මම කුෂාණි කෞශල්‍ය අත්නායක. ප්‍රථම නවදහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත. පොත් ප්‍රදර්ශනයේ අමුත්තෙක්. නාවින්නත් සජිත් සමග. කොන්දේසි ගැන සජිත් ගේ කොන්දේසි. නෑ එහෙම කොන්දේසි මොනවක්වත් නෑ. මම මගේ ප්‍රතිපත්ති ඉදිරිපත් කරා. වගකීම කියන්නේ ලාලිකාවට ආවෙන එක කොන්දේසි ඇති. මට කොන්දේසි නෑ. පළාත් පහකට අද රැටත් වැසි. බෝම්බ ප්‍රහාර මැද ඇෆ්ගනිස්තානයේ ලක්ෂ 95ක් ජනපති තෝරයි. මුලිම දේශීය පුවත්. පිබිදෙමු පොළොන්නරුව සංවර්ධන වැඩපිළිවෙලට තේ සිදු කළ ඉදිකිරීම් කිහිපයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද ජනතා ආයිතියට පත් කෙරුණා. වැලිකන්ද මූලික රෝහලේ බාහිර ප්‍රතිකාර හා සායන දෙමහල් ගොඩනැගිල්ල ඉදිකෙරුණේ පිබිදෙමු පොළොන්නරුව සංවර්ධන වැඩසටහන යටතේයි. රුපියල් මිලියන 213ක් වැය කරමින් ඉදිකළ මෙම ගොඩනැගිල්ලේ සමරු පළකේ විවෘත කරමින් ජනාධිපතිතුමා ජනතා ආයිතියට පත් කළා. අනතුරුව පළමු රෝගියා ලියාපදිංචි කිරීම සිදු කළේද ජනාධිපතිතුමායි. පිබිදෙමු පොළොන්නරුව සංවර්ධන ව්‍යාපෘති යටතේ රුපියල් ලක්ෂ 72ක මුදලක් වැය කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකළ වැලිකන්ද කඩවත් මඩුව ධර්මපාල කනිෂ්ඨ විද්‍යාලයේ නව පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කෙරුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. විද්‍යාලයේ පැවති විශාල අඩුවක් සම්පූර්ණ කරමින් පන්ති කාමර 4කින් යුත් නව ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමා පාසල් දරුවන්ගේ දෙමව්පියන් සමගද සුහද කතාබහක නිරත වුණා. අග්‍රා මාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සමග එක් වුණා. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශන භූමියට පැමිණි අග්‍රා මාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පිළිගත්තේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ නිලධාරින් පිරිසක් එක්වයි. අග්‍රා මාත්‍යවරයා සෑම වසරකම පාහේ මෙම පොත් ප්‍රදර්ශනයට සහභාගී වනවා. ප්‍රදර්ශන කුටි කිහිපයක් වෙත ගමන් කරමින් පොත් මිලදී ගැනීමටද අග්‍රා මාත්‍යවරයා පියවර ගත්තා. එමෙන්ම ප්‍රදර්ශනයට පැමිණ සිටින ජනතාව සමගද අග්‍රාමාත්‍යවරයා අදහස් හුවමාරු කරගත්තා. ප්‍රදර්ශනයට පැමිණෙන කවි කිවිදයන් වෙනුවෙන් වෙන් කළ කැටපත් පවුර කුටිය වෙත ගිය අග්‍රාමාත්‍යවරයා එහිදී නිර්මාණකරණයේ නිරතව සිටි අය සමග අදහස් හුවමාරු කරගත්තා. කවිසල් පිළේදී කවීන් මුහුණ දෙන ගැටලු පිළිබඳ සොයා බැලුවා. සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කවිය ප්‍රචලිත වීම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් හුවමාරු කරගෙනුණා. එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය දීම සඳහා හිටපු අමාත්‍ය එස්.බී. නාවින්න මහතා එක් වුණා. සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් ඉදිරියේදී එක්වීමට නියමිත බවයි එස්.බී. නාවින්න මහතා මෙහිදී කියා සිටියේ. එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් තේරීපත් වූ නාවින්න මහතා පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමග එක් වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික තනතුර දැරූ එස්.බී. නාවින්න මහතා දින 52ක මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍ය දුරයක්ද දැරුවා. මම කල්පනා කළා සජිත් ප්‍රේමදාස ඇමතිතුමා මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරනවා නම් උදුවේ සන්ධානයක් වශයෙන් මගේ අවස්ථාවටත් මම හිතේ මගේ යුතුකමක් සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහයෝගය ලබා දෙන්න කියලා. මෙතුමාගේ තියෙන දක්ෂකම, අවංකකම, නිහතමානිකම, වැඩ කිරීමේ තියෙන ඕනකම රටට මේ සියල්ල කල්පනා කරලා තමයි අත් වශයෙන්ම මම තීන්දුව කළේ. අපේ ශක්තිය ඕන මොහොතක ඔබ මේ ඔබගේ ජයග්‍රහණ වලින් කටයුතු කරන කියන එක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. විවිධ ප්‍රශ්න හමුවේ එක්සත් ජාතික පක්ෂය අතහැර ගිය සියලු දෙනාටම යළි රටේ ජයග්‍රහණය වෙනුවෙන් එක්වන ලෙස එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී ආරාධනා කර සිටියා. මම මේක අවස්ථාවක් කරගන්නවා මොනෑම් හෝ හේතුවකට අපත් සමග අපේ පක්ෂයත් රජයත් සමග යම් යම් ගැටලුකාරී තත්ත්වයන් තුළ යම් ආකාරයකින්
ඉවත් වෙලා ගිය සෑම සියලු දෙනාට මම නැවතත් වරක් ආයාචනා කරනවා ඒ වගේම ආරාධනා කරනවා නොවැම්බර් 17 වෙනිදාට සක්‍රීයව ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන මේ අලුත් ගමනට මේ අලුත් වැඩපිළිවෙලට මේ අලුත් දර්ශනයට මේ රටේ දුක් විඳින පොදු ජනතාව සෞභාග්‍ය කරා සංවර්ධනය කරා ගෙන යන ගමනට ඒ ශක්තිය එකතු කිරීමේ මේ අලුත් ව්‍යාපාරයට මහ ජනතාවාදී ව්‍යාපාරයට ප්‍රගතිශීලී ව්‍යාපාරයට එකතු වන්නේ කියලා මම ආරාධනා කරනවා කිසිඳු පාර්ශවයක් සමග කුමන හෝ කොන්දේසියකට එකඟ වීමට තමන් සූදානම් නැති බව මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියා. එදා සිරිගොඩේගේ පක්ෂ මාධ්‍ය කාර්යාලය විරාජකාරිය සම්පූර්ණ කොන්දේසි වගේකට ප්‍රකාශ කරා. නෑ එහෙම කොන්දේසි මොනවාක්වත් නෑ. මම මගේ ප්‍රතිපත්ති ඉදිරිපත් කළා. ඒ කියන්නේ වගකීමෙන්ද කියන්නේ කොන්දේ? වගකීමෙන් කියන්නේ නාලිකාවට ආවෙන එක කොන්දේසි ඇති. මට කොන්දේසි නැහැ. ඒතර පක්ෂ මාලිකම් කියේ දා බොරුවක්ද? මම දන්නේ නැහැ ඉතින් මේ මගේ ප්‍රතිපත්ති යමයට කොන්දේසි හැටියට පේනවද දන්නේ නැහැ. මගේ ප්‍රතිපත්ති රට ගැන හිතලා, රටේ සුභසිද්ධිය ගැන හිතලා, රටේ පොදු ජනතාව ගැන හිතලා අපි තීන්දුව తీරන ගන්නවා. ඒ නිසා මේ අවස්ථාවේ මගේ ඒකායන අරමුණ මේ රට ශක්තිමත් කරන්නට, සංවර්ධනය කරාගෙන යන්නට, මේ රටේ උදාරතර නිර්මල ජනතාවාදී ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීම සඳහා මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා සිටිනවා. මම විශ්වාස කරනවා මේ රටේ උස් පහත් භේදයකින් තොර රටේ ජනතාව මට මේ ආශිර්වාදය ලබා දෙනවා, මේ ශක්තිය ලබා දෙනවා. හැම දෙයක්ම මම ක්‍රියාත්මක කරන්නේ රටේ අවශ්‍යතාවය, රටේ ජනතාවගේ අවශ්‍යතාවය සඳහා මිස මොනම ආකාරයකින්වත් පුද්ගලිකත්වයේ ගාව ගන්න නෑ පුතුමන්ලාට මම පැහැදිලිවම කියන්න පුළුවන් අදටත් මගේ ඥාතිවරයෙක් නෑ මගේ අමාත්‍යංශයේ හෝ අදාළ ආයතනවල සේවය කරන ඥාතියෙක් කියන පුද්ගලෙක් පැත්ත පළාතක ගන්නෙත් නෑ ඒ නිසා මගේ ඥාතින් මේ රටේ පොදු ජනතාව ඒ අයගේ සිහිනය සැබෑ කරවීමයි මගේ ගමනේ ඒකායන අරමුණ පෞල් වාදයක් පැත්ත පළාතක ගෑවුන් නැති ගමනක් රටේ ජනතාව රජ කරන ගමන නමුත් මම මේ වෙන විට රටේ මේ වර්ජන රැල්ල ඔබතුමා මේවා බොහොම නරක වචනයක් ඔබතුමා පාවිච්චි කරා මැඩ පවත්වන. ඒ මැඩ පවත්වන ප්‍රශ්නේ අහන්න අර ප්‍රශ්න අහන්න දෙන්නේ නැති පුද්ගලයාගේ. මැඩ පවත්වීමක් නැහැ. හැබැයි මම එකක් කියන්න ඕනේ බොහොම කරුණාවෙන් මේක බොහොම අසාධාරණ වර්ජන රැල්ලක් අර වැඩි කතා කරන්න නැති පාර්ශවයෙන් නිර්මාණය කරපු රැල්ලක්. මෙහෙමයි වර්ජනය කරන්න අයිතියක් තියෙනවා නමුත් සාධාරණ වෙන්නට ඕනේ. මේ තරම් වැටුප් වැඩිවීම් ලබා දුන්නු රජයක් තියෙනවද? ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද පැවැත්ුණා. හමුව පැවැත්ුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා. රටේ ජනතාව අපහස්තාවයට පත් කරමින් සතුටු වන දේශපාලඥයන් පරාජය කිරීම සඳහා රටේ ජනතාව පෙළ ගැසිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මහතා මේ බව කියා සිටියා. මේ වෙනකොට බරපතල විදියට වර්ජන රැල්ලක් නිර්මාණය කරගෙන යන රටේ. ඒ වර්ජන රැල්ල නිර්මාණය කරන්නේ ඔහොට්ටුවේ කාර්යාලයේ ඉඳලා. දරුවෝ ටිකට උගන්වන්න දවස් 3-4ක් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරලා සතුටු වෙන දේශපාලකයෝ ඉන්නේ. කෝච්චි ස්ට්‍රයික් කරවලා මිනිස්සු දුකටපත් කරවලා තමන්ගේ ඡන්ද වෙනුවෙන් ඡන්ද ටික එකතු කරගන්න තුච්ච දේශපාලනයක් අද කරන තැනට අද මේ අය පත් වෙලා තියෙනවා. හැමෝම හිතන් හිටියේ සජිත් ප්‍රේමදාස මහත්තයා එන්නේ නැහැ. රණලි වික්‍රමසිංහ මහත්තයා දෙන්නේ නැහැ. මේම හිතාගෙන ඉඳලා බලාගෙන හිටියා. ලේසියෙන් මේ වැඩේ කරගෙන යන්න. හැබැයි සජිත් ප්‍රේමදාස මැතිතුමා මුළු පක්ෂයේ සියලු දෙනාගේම විතරක් නෙවෙයි සියලු පක්ෂවල එකමුතු වෙයි මේ මැතිවරණ ඉදිරිපත් වෙනකොට අද මේ අයට සුළුදිය පහ වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි අද මේ බියරුවෙන් කතා කරන්න පටන් අරගෙන තියෙන්නේ. අවශ්‍යතාවක් ඇත්නම් අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට යුද හමුදාවේ සහාය ලබා දී හැකි බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මහනුවර ශ්‍රී දලදා මාලිගයට පැමිණි යුද හමුදාපතිවරයා දලදා වහන්සේ වැඳ පුදා ගත්තා. ලබන දහවන දාටේ දින යුද හමුදාවේ 70 වන සම්වත්සරය වෙනුවෙන් යුද හමුදාවට අයත් සියලු බලකායන්හි දජ වෙනුවෙන් ආශිර්වාද ගැන්වීමේ ආගමික වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරුණා.
දානමය පින්කමක්ද පැවැත්තුණා. මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ යුද හමුදාපතිවරයා යුද හමුදාව රට වෙනුවෙන් ඕනෑම සේවාවක් සඳහා සූදානම්ව සිටින බව කියා සිටියා. ජාතික ආරක්ෂා දහරුවේ කිරීම සඳහා විශාල ක්‍රියාමාර්ග කිහිපයක් ගත යුතු යුද හමුදාවක් වශයෙන් ඒ කළ යුතු සියලුම ක්‍රියාමාර්ගයන් එකක් කියලා කියන්නේ මම ගොඩක් දේවල් කරනවා දකින්නත් ඇති ඉතින් විය යුතු සියලුම රාජකාරීන් අපි යුද හමුදාවක් වශයෙන් ඉනිසෝ සිදු කරමින් පවතිනවා රටේ ආරක්ෂාව රටේ මහජනතාවගේ ආරක්ෂාව සපයන්න අපි ඉදිරියටත් කටයුතු කරමින් සිටිනවා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමත් සමග පොහොට්ටුවේ නායකයා විශාල පසුබෑමකට ලක් වී ඇති බව කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා. පොළොන්නරුව ගල්ලෑල ප්‍රදේශයේ පැවැත්වෙන විද්‍යා හා තාක්ෂණ ප්‍රදර්ශනී නැරඹීමේ අවස්ථාවට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. ලොකුම උත්සාහය බවට ලොකුම කැම්පේන් ටාගට් එකලා තිබ්බේ රාජපක්ෂ පවුලේ 99%ක්ම සජිත් ප්‍රේමදාස මහත්මයා අපේක්ෂකත්වය නොලබා දීම. ඉතින් ඒක ඉවරනාට පස්සේ ඔවුන්ගේ බලාපොරොත්තු සුණු විසලා තියෙනවා. ඒ වගේම දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා අයියේ කිව්වා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඡන්දෙ இல்லන්නේ සුසු ගන්න නැහැ. ඇමරිකානු පුරවැසියෙක් අවුරුදු ගාණක් අවුරුදු 25කට අධික ප්‍රමාණයක්. ඉතින් ලංකාවේ පුරවැසී භාවය එතුමා ලබලත් නැහැ. එතුමාට ගොඩක් ප්‍රශ්න තියෙනවා. වාස්තව නානක්කාර මහත්තුමාලා ඔක්කොමලා කිව්වේ මෙතුමා මේ දෙයට නුසුසුයි කියලා. කිසිම අත්දැකීමක් නැති කොළඹ ලස්සන කරා කියලා රාජසභා මන්ත්‍රීවරයෙක් හා සමාන කරලා රටේ කිසිම පරිපාලනයේ වකීමක් බාරරන් නැති කරපු නැති ප්‍රතිඵලයක් නිකුත් කරලා නැති පුද්ගලයෙක් ඇතර ඉස්සරහට දාලා පමේක් දාලා වගේ තමයි රාජපක්ෂ පවුල තමගේ පවුලට බලේ තියාගන්න මේ උත්සාහ මැතිවරණේ තනිකරම එක්සත් ජාතික පක්ෂය වටා ඇදලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒ ජයග්‍රහණයෙන් උම්මාදයට පත් වෙන්නේ නැතුව ඉදිරි අනාගතයේදී රටේ ජයග්‍රහණය සඳහා සංවර්ධනය සඳහා මේක අපි ඉතාමත් නිහතමානී ලෙස දක්ෂ කණ්ඩායමක් ලෙස එක්සත් ජාතික පක්ෂය නැවත නැගිටී කියන බලාපොරොත්තු තියෙනවා. මේ බොක්කෙන් දේශපාලනය කරන්නේ නිහතමානීව දේශපාලනය කරන්නේ අපි මේ රඟපෑමක් නෙමෙයි කරන්නේ. ඉතින් මගේ මේ සටනේදී මං කිව්වේ හෙට වුණත් ගෙදර යන්න අපි බය නැහැ කියලා. ඉතින් එහෙම බය නැත්නම් උත්තර දෙන්න ප්‍රශ්න වලට මුණ දෙන්න අපි බය නැහැ. ඉතින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයලාගෙන නම් මං හිතන්නේ පුදුමාලට එක ප්‍රශ්නයක්වත් අහන්න අවස්ථාවක් ලැබිලා නැතුව ඇති මේ වෙනතේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කළ ප්‍රකාශයකට හම්බන්තොට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් අද මාධ්‍ය හමුවක් කැඳවමින් පිළිතුරු ලබා දුන්නා. සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති අපේක්ෂකයා හැටින් නම් කරා විතරයි රාජපක්ෂ කල්ලියටයි පොහොට්ටුවේ දේශපාලන ව්‍යාපාරයටයි ගරඩින්ට භූමි තෙල් ගැහුවා වගේ. දැන් හැම තැනම කෑ ගහනවා. උදේ ගම්පම්පිල මහත්තයත් මන් දැක්ක ඊයේ කෑ ගහනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ කරන වැඩපිළිවෙල වෙනුවෙන් විවේචනය කරන්න දෙයක් නැතුව එතුමා මෝඩයෙක් වගේ ප්‍රකාශ කරනවා මුළු රටම අද ඉල්ලන්නේ කිසිම දේශපාලන ભેදයකින් තොරව නැතිබැරි මිනිස්සු වෙනුවෙන් වැඩ කරන ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා එතුමා මේ මැතිවරණය අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරනවා කියලා අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා අපි උදේ ගම්පම්පිල මහිතුමාගෙන අපි ඉතාමත්ම අපි කනගාටු වෙනවා එතුමා හරි මෝඩේ මොනවද මේ ප්‍රකාශ පහක් නිකුත් කරන්න කියලා තියෙනවා මේ ගම්මන්පිල කවුද මේ රටේ ජනාධිපති අපේක්ෂකයා කරු සජිත් ප්‍රේමදාස මැතිතුමා හඳ දැක්කන් සාමාන්‍ය මේ බල්ලු බුරුණ එක සාමාන්‍ය සිරිතක් බල්ලා දන්නේ නැහැ මේ හඳේ තියෙන දීප්තිය ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ හම්බන්තොට දිස්ත්‍රික්කේ දෙසරයක් මහින්ද රාජපක්ෂවරු පරද්දලා තියෙන මුළු ලංකාවේ වැඩිම ප්‍රතිශතයක් අරගෙන ගොම්මන්පිල් පහත්යට අපි කියනවා බුද්ධ ආගම විකුණන් කන්නේ නැතුව පිටරට මිනිස්සුන්ගේ සල්ලි මංකොල්ල කන් නැතුව ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා වගේ ජනතාවට වැඩ කරන ජනතාවට සේවය කරන ජනනායකයෙකුට අපහාස නොකර තමන්ගේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්නේ කියන එක තමයි අපිට ප්‍රකාශ කරන්න තියෙන්නේ බස්නාහිර සබරගමුව දකුණ මධ්‍යම ඌහා වයම් පළාත්වලටත් මන්නරමහා පොළොන්නරුව දිස්ත්‍රික්කවලටත් අද රාත්‍රියේ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා හෙට දිනේ වර්ෂාව ඇතිවීම පිළිබඳ සැලකුවත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි තමයි අපේක්ෂා කරන්නේ. දකුණු පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීද වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දකුණු සහ සබරගමුව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක් තද වර්ෂාපතනයන්ද මධ්‍යම ඌව සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ක පමණ තරමක් තද වර්ෂාපතනයන්ද ඇතිවීමේ හැකියාව හෙට දිනේදී පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. හිටපු රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ජගත් ප්‍රේමලාල් විජේවීර සහ හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂ තාරක සෙනවිරත්න යන දෙදෙනා ලබන 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ඉදිකළ සඳහිරු සෑයේ තැන්පත් කිරීම සඳහා රත්රන් කිලෝග්‍රෑම් 8ක් ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන්ුයි මෙම දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන්නේ. එම රත්රන් රේග්වේ රාජතන්ත්‍රය කිරීමට තිබූ ඒවා බව කියවෙනවා. සැකරුවන් දෙදෙනා ශ්‍රී ජයවර්ධනපුර සහ බදුල්ල මහරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී කොළඹ මූල විමර්ශන කොට්ටාසය අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළා. යනුවයි ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන්නේ. ITN ටෙලිදිපැයේ වාසනාව ජයග්‍රහකින්ට ත්‍යාග පිරිනැමීම වික්‍රමසිංහපුර ITN පරිශ්‍රයේදී සිදු කෙරුණා. ඔබ සමග ඔබ නැතිව ජීවිතය ඇති තුරා පසුරු 7:30ට ITN ඔස්සේ විකාශය කෙරෙන සුසුමක ඉම රාත්‍රී 8ට විකාශය කෙරෙන තෝඩු 8:30ට විකාශය කෙරෙන ජීවිතය ඇතිතුරා සහ රාත්‍රී 9ට විකාශය කෙරෙන පැණි කුරුල්ලෝ යන ටෙලිනාට්‍ය දෙපැයේ ජයග්‍රහකයන්ට මෙසේ ත්‍යාග පිරිනැමුණා. එම ටෙලිනාට්‍ය නරඹන අතරතුර තිරයේ රන්පවුම් දිස්වන වේලාවන් નિවර්දව සටහන් කර එවූ ප්‍රේක්ෂකයන් වෙනුවෙනුයි මෙසේ රන්කාසි පිරිනැමුණේ. මෙතර ITN ටෙලිදිපයේදී ටෙලිනාට්‍ය ඇසුරු විමසන පැනයට નિවැරදි පිළිතුරු එවූ ජයග්‍රාහකයන් වෙත ඩයලොග් ටෙලිවිෂන් පසුගියුම් සම්බන්ධතා පිරිනැමීමද සිදු කෙරුණා. එවැනි ජයග්‍රාහකයන් 50 දෙනෙකු මෙහිදී ත්‍යාග හිමි කරගත්තා. ITN මාධ්‍ය ජාලයේ සභාපති නීතිලක ජයසුන්දර, සාමාන්‍ය අධිකාරී SANR සුබසිංහ, ප්‍රධාන විධායක නිලධාරී රසාංග හරිස්චන්ද්‍ර, ක්‍රියාකාරී අධ්‍යක්ෂ කැලුම් පාලිත මහිරත්න යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ස්වාධීන උපවාහිනී මාධ්‍ය ජාලය දේශීය ටෙලිනාට්‍ය කලාව වෙනුවෙන් පෙනී සිටින ප්‍රබලම නාලිකාව. අපි කිසිදු විදේශීය ටෙලිනාට්‍යයක් මේ නාලිකාව හරහා හඬකවල විකාශය කරන්න අපි කටයුතු කරේ නැහැ. අපේ තියෙන හොඳම ගුවන් කාලය තුළ. ඒ නිසා මං හිතන්නේ ලංකාවේ ටෙලිනාට්‍ය කලාව වෙනුවෙන් ගත්තොත් ඉන්නෙත් ස්වාධීන රූපවාහිනිය තමයි කියන එක මම ඉතාම විශ්වාසයෙන් සහ ගෞරවයෙන් කියන්න කැමතියි. අපි ගත්ත උත්සාහයට ගෞරවයක් ඇති කරන්න ඉන්න පිරිස තමයි අපේ ප්‍රේක්ෂකාගාරය. ඔවුන්ට කරන අපේ ආදරණීය සැලකිල්ලක් හැටියට තමයි අපි මේ තරගය පටන් ගත්තේ. අපිව නරඹන, අපිව අගය කරන, අපි වෙනුවෙන් රැඳී සිටින ප්‍රේක්ෂකාගාරයට අපි අතිශයම ස්තුතිවන්ත වෙනවා. අපිත් එක්ක රැඳී සිටියාට තවදුරටත් අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ තියෙන හොඳම ටෙලි නාට්‍ය අපේ නාලිකාව හරහා විකාශය කරන්නත්. සතිය දින පහේම රාත්‍රී 7:30 9:30 අතර විකාශය වන ITN ටෙලි දෙපැයි නරඹලා රන්කාසි සහ ඩයලොග් පසුගියුම් සම්බන්ධතා දිනාගත් ජයග්‍රහකින් පිරිසක් තමයි මේ අපිත් එක්ක ඉන්නේ. බොහොම සතුටින් ඉන්න වෙලාවේ අපි ඔවුන් එක්ක ඒ සතුට බෙදා ගන්න තමයි මේ සූදානම් වෙන්නේ. මුලින්ම රන්කාසි දිනාගත් ජයග්‍රහකාවක් ඉන්න අපි මුලින්ම කතා කරලා බලමු. මොකද්ද ඔබතුමියගේ නම? ප්‍රියංකා ලලනී ජයසිංහ. මොකද හිතේ නේද මේ ලැබපු ජයග්‍රහණය ගැන? ගොඩාක් සතුටුයි. මට පළවෙනි වතාවට තමයි මෙහෙම දෙයක් ලැබුණේ. ITN නාලිකාවට බෙහෙවින්න ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම මට අද සතුටු දවසක්. මට අවශ්‍යතාවයක් වෙලා තිබුණ දෙයක් අද මට ලැබුණා. හැමෝටම කියන ITN බලන්න බලලා මේ වගේ තෑගි දිනා ගන්න කියලා මම කියනවා. ගොඩාක් සතුටුයි. ඒ වගේම ITN නාලිකාවට ජය හා සුභ පතනවා. මගේ දුව තමයි මේක වැඩිපුරම SMS කරේ. අපේ නාට්‍ය යන නිසා අපි වැඩිපුරම නර්මන්නේ ITN නාට්‍ය. හබරණ හිරිවඩුන්න ප්‍රදේශයේදී මියගිය වනාලි සංඛ්‍යාව 7 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම සත්වෙන්ගේ මරණයට හේතුව පිළිබඳව මෙවන විට පරීක්ෂණ ක්‍රියාත්මකයි. හබරණ හිරිවඩුන්න වැව්රක්ෂිතය සහ ඊට යාබද තුම්මිකුළුම රක්ෂිතයට ආසන්න ප්‍රදේශයේදී වන අලින් මිය ගොස් ඇත්තේ. අවුරුදු 25 35 අතර වයසේ පසුවන ගැහණු සතුන් 7 දෙනෙකු මේ අතර වනවා. ඔව් ගැබර තිනෝ දැනට දෙන්නේ කියලා කියන්නේ තාම හරියටම හරියටම තොරතුරු වෙන්නේ මේ මරණ පරිසෙන් පස්සේ දැනට මේ වල මට මරණයේ පවත් වෙනවා. කලාව සිට සීගිරිය සහ මින්නේරිය දක්වා මෙම සතුන් සංක්‍රමණය වන මාර්ගය අලිමංක දක්වනවා. මෙම මාර්ගය තුළ අනවසර ඉදිකිරීම සහ වගා කිරීම සිදු කර ඇති බවයි වනජීවි නිලධාරීන් පවසන්නේ. මේක ප්‍රධාන අලිමංකඩක්. මේක තමයි කලාවව තුන්දුකුලම් රක්ෂිතය හරහා මින්නේරියට අලියන ප්‍රධාන ක්‍රම මාර්ගය. ඔදාර සකකරන හැටි මොකක් වගේ? දැන් මේ මිනිස් ක්‍රියාකරමක් නිසා මේ අලි මේ යන්නද කියලා තමයි. මොකද මේ වටේටම තියෙන අනවසර වගා කිරීම ප්‍රතින මේ රක්ෂිතය තුළ මෙම සිද්ධිය පිළිබඳව සුවබැලීමට යුදමුදා නිලධාරීන් සහ වනජීවි නිලධාරීන් එක්ව මෙහෙයුමක් දියත් කර තිබෙනවා.
උතුරු මුහුදේ සිදු කළ මෙහෙයුමකදී බීඩි කිලෝ කිලෝග්‍රෑම් 743ක් නාවික හමුදා බහරයට ගෙන තිබෙනවා. මේ පිළිබඳ ඇතුළු තවත් පුවත් කිහිපයක් කෙටි සටහන විශේෂාංගයෙන්. පාර්සල් 27ක බහා බීඩි කුල රැගෙන විත් ඇති අතර ජවාරම් කරුවන් දෙදෙනෙකුද නාවික හමුදාව අතරංගුවට ගත්තා. මෙම පාර්සල් මුහුදේ පාවෙමින් තිබියදී සුව ගැනුණේ. මේ අතර ඊයේ දිනේදීද උතුරු මුහුදේදී බීඩි කුල කිලෝග්‍රෑම් 2060ක් සුව ගැනීමට නාවික හමුදාව සමත් වුණා. මෙම බීඩි කුල තොගේ වැඩිදුර පරීක්ෂණ සඳහා යාපනයේ රේගු කාර්යාලයට බාර දී තිබෙනවා. නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ගාල්ල දෙවැට ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී දුම්මැටි 6560ක් සොයාගෙනුණා. එම දුම්මැටි තොගය අලෙවි කිරීම සඳහා නිවසක් තුල සංවාද තිබියදී සොයාගෙන තිබෙන්නේ. ජාත්‍යන්තර රොබෝටික් තරගාවලියේදී රන් පදක්කම් දිනාගත් ශ්‍රී ලංකාවේ කුඩාම පාසල් කණ්ඩායම දිවයිනට පැමිණියා. ජයග්‍රාහීව දිවයිනට පැමිණි පිරිස පිළිගැනීමේ උත්සවයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගොන්තුතුපලේදී පැවැත්තුණා. ඉන්දියාවේ ප්‍රති තරගාවලියට රටවල් 35ක් සහභාගී වුණා. ගම්පහ සුමේද විද්‍යාලයේ දරුවන් 11 දෙනෙකු සහ හේනේගම මධ්‍ය මහාවිද්‍යාලයේ එක් දරුවෙකු මෙම කණ්ඩායමට ඇතුළත්. ඒ සමගින් රාත්‍රී ප්‍රවෘත්ති අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk